මාස ගණනක නිහැඩියාවකින් පස්සේ අසපොස සාමාන්‍ය පෙළ විභාගගේ ප්‍රතිඵල නිකුතුුණේ මීට දින දෙකට පෙරයි. මීට දින දෙකට පෙර නිකුත් වූ මේ ප්‍රතිඵල සම්බන්ධය සමාධ්‍ය මාධ්‍ය ජාලාවල බොහෝ මතඵල වෙනවා. ඒ අතරි පළවනව විශේෂ වාර්තාවත් තමයි මේ ප්‍රතිඵල නිවැරදි නොවන බවත් විභාග අක්‍රමිකත හා වංචා බොහෝ ප්‍රදේශවල සිදුව බව. මේ සම්බන්ධයෙන් බොහෝ පෙත්සම් ඉදිරිපත්වී ඇති බවට නිල නොහන වාර්තාමය වෙදී ඉදිරිපත්වෙන අතර. ඒ හේතුවෙන් ඉදිරියේදී විභාග ප්‍රතිඵල අවලංග කර නැවත අපස සාමාන්‍ය පෙළ විභාගය නැවත පැවැත්වීමට කටයුතු කරනවා කියා මේවෙද සමාජ මාධ්‍යජාලා තුළ ලොකු කසුකුසුවක් පවදිනවා. කොහම වුනම් මේ සම්බන්ධයෙන් නිල වාර්තාාවක් පාලිමේන්තුවේදී ඊයේ දිනේදීවත් ලැබුණ නැහැ. ඔවු පතිඵල පිරිබඳව කතා කරා විනා, ප්‍රතිඵල නැවත සංශෝධනය කිරීම කෝ නැවත විභාගේ පැවැත්වීමක් ගැන ඊයේ පාලිමේන්තුවේද මන්ත්‍රීවරුන් අදහසයක් වුවේ නැහැ. අන්න එනිසා අපිට අදහසක් ගන්න පුළුවන් සමාජ මාධ්‍ය තුළ මේ කැළඹීමට පත්වෙලා තියන ප්‍රෞදත්්තිය දුර්මතයක් බව. ඉතින් දරුවන්ගේ ප්‍රතිඵලවැලට අනුව උසස් පෙළ විභාගය උසස් පෙළ කඩීම සඳහා ඔවුන් ඉදිරිපත්වන විශයධාරාතෝරා ගැනීම ඉදිරි සති දෙක ඇතුළතදී පාසල් මට්ටමින් සිදුවේවි. ඒගේම මෙවර සාමාන්‍ය පල විභාග ප්‍රතිඵල. සාපේක්ෂව ඉදිරි වර්ශවලට පසුගේ වර්ශවලට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක පවතින බවකී අධ්‍යාපනය විශේෂඥවරුන් ප්‍රකාශ කරන්නේ. මේ වේදී පාසැල් වල තුළ පවතින්න දැඩි අදබදය. ඉදියේදී අඩුකිරීම සඳහා මෙවර එක වසර සඳහා සිසුන් බඳවා ගැනීමේදී විශේෂ ක්‍රියා පටිපාටයක් අනුගමනය කරන්න කියලත් අධ්‍යාපන බලධරීම් ස දදාන වෙනවා ඔ සුබ.